අයිබෝවන් to the point වැඩසටහන අපි අද දවසේ දෙත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ කාලයේ පුරාවටම වැඩිපුරම අපි කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් බවට පත් වෙලා තින් රටේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් බැවිලි සම්බන්ධයෙන් ඒ එක්කම පොහොර සම්බන්ධයෙන් ඉතින් ඒක නිසා අපි හිතුවා to the point වැඩසටහනෙන් සාකච්ඡාවට බඳුන් කරන්නට මේ වෙනකොට විශේෂයෙන් අපේ ආර්ථික භෝග අතර තිබෙන සුවිශේෂී භෝග වගාවන් එක්ක කොයි විදිහටද රටේ මේ කෘෂි කර්මාන්තය ආශ්‍රිතව මේ කර්මාන්ත කටයුතු සිදුවන්නේ කියන එක විශේෂයෙන්ම අපනයනය සම්බන්ධයෙන් අපි කතා කරාම මොන වගේ ප්‍රවර්ධනයක්ද ඇති වෙලා තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි කතා කරමු මොකද සමහර විට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ කොරෝනා සමයේ මොනවත් වෙන්නේ නැද්ද වැඩ වෙන්නේ නැද්ද කියන එක නමුත් වෙන වැඩ මොනවද කියන එක ගැන අපි ටිකක් කතා කරන එක හොඳයි කියලා හිතුවා අපේ වැඩසටහන ඔස්සේ ඒ නිසා අපි අද දවසේදී ආරාධනා කළා කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාට ජානක වක්කුඹුර මහතාට ආයුබෝවන් ලැබෙනි හොඳයි මේ දවස්වල මොකද වෙන්නේ කියලා මුලින්ම අපි අහුවොත් එහෙම මොකද වැඩිපුරම ගොවි ජනතාවගෙන් තමයි ගොවි ජනතාවගේ පැත්තෙන් තමයි වැඩිපුර හොඳ නරක දෙපැත්තම අපිට රටට අහන්නට වෙලා තියෙන්නේ මේ දවස්වල කියලා මේ කොයිත් වසංගත රෝගේ ඇති වුණා කියලා කිසිම අඩුවකින් තොරව වගා කටයුත්ත එහෙම කරනවා දැන් අපි බලුවොත් එහෙම දැන් ජූලි මාසේ වෙනකොට මේ රටට වැඩිම අපනයන ආදැමක් ලැබිච්චි කාලේ මේ පහුගිය මාස 7ක් ඇතුළත. ඒකට අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන කුඩා වැවිලි භෝග වලින් අපි 2020 අවුරුද්දේ ගෙනාවට වඩා මිලියන 19000ක් මෙරටට ගහලා දීලා තියෙනවා. ඒ කියන්නේ කොවිඩ් වසංගත රෝගී තිබුණත් අපනයන ආදැම අපි වැඩි කරලා දීලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. ඔව්. ඒක නිසා දැන් ජනතාව ගොඩක් දෙනෙක් හිතනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. එතකොට අපි බැලුවොත් එහෙම ගිය අවුරුද්දේ ජූලි මාසෙත් වෙනකොට මිලියන 34,224යි අපි මේ ගෙනහල්ලා තිබුණේ. හැබැයි මේ අවුරුද්දේ මිලියන 53,222ක් ගෙනහල්ලා තියෙනවා. එතකොට ඒකෙන් පේනවා අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. ඒකම දැන් කවුරුරි හිතන්න පුළුවන් මේ ඩොලරකේ ප්‍රශ්නේ නිසා මේ ආදායම් වැඩි වුණා කියලා නෑ. ගිය අවුරුද්ද අපි මෙට්‍රික් ටොන් 30,605ක් ඇව්වා. මේ අවුරුද්ද 37,345ක් ඇවලා තියෙනවා. එතකොට මේකෙන් වැඩිම මේකේ අපි බලුවොත් එහෙම ගම්බිරිස් ගොවියා පහුගිය කාලේ ඔබ දැක්කා 2019 වගේ අවුරුද්දවල පාරට බැලලා විකුණා ගන්න බැරුව රුපියල් 350ට 400ට ගත්ත ගම්බිරිස් ගොවියට ලොකු ප්‍රශ්නයක් තිබුණා. දැන් මේ ඔක්කොම කියන ආනයනේ නතර අපනයනේ අපි දිරිමත් කරා අපනයනේ දිරිමත් කරේ ආනයනේ නවත්තලා ගම්බිරිසුත් මේ රටට ආනයනේ කරා එතකොට ගම්බිරිස් ආනයනේ කරාට පස්සේ මේ රටේ ගොවියා ගම්බිරිස් වගාවෙන් ඈත් වුණා අපි ආවට පස්සේ කරේ ගම්බිරිස් පිටරටින් ගේන එක නතර කරා නතර කරලා ලෝකෙට කිව්වා ලෝකේ හොඳම ගම්බිරිස් තියෙන අපි ගාව එතකොට වියට්නාමේ ගම්බිරිස් ගෙනල්ලා මෙහෙ කලවම් කරලා රට යවුවාම ලෝකේ අපි දිනාගත්තේ නම නැති වුණා. එතකොට ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දයි බැලුවාම මේ අවුරුද්දේ ඒ වගේ දෙගුණයකට වඩා අපි රට යවුවා. ගම්බිරිස් විතරක්. ඒකට හේතුවක් වුණේ විශ්වාසය තියෙන රටක. අපි විශ්වාසය ගොඩනගුවා අපේ රටට මේ සුළු අපනයන භෝග ගෙන්නන්නේ නැහැ කියලා ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව නිසා අපිට අද පුළුවන් වෙලා තියෙනවා මේ ගම්බිරිස් ගොවියා රුපියල් 500ට තියෙනකොට මම රජයේ මැදිහත් වෙලා කුළුබඩු සංස්ථාවෙන් 800ට ස්ථාවර මිලකට ගත්තා. දැන් අද මොකද වෙලා තියෙන්නේ ගොවියට? දැන් රුපියල් 900ට ගන්නවා. ඇයි? රජයේ මැදිහත් වීම ඒක තමයි කියන්නේ. රුපියල් 300ක් වැඩියෙන් දීලා ආණ්ඩුව පාඩුවට ගත්තා. ඒ පාඩුවට ගත්තත් රටේ ගොවියට ඒ සල්ලි ගියේ. ජනාධිපතිතුමා මට කිව්වා ගොවියට සල්ලි යන්නේ. ඔයා ගන්න කියලා. ඒ ගත්ත එක වෙළඳ පොළ හරි ගියා. දැන් අපි ආයේ ගන්න නොගියර ප්‍රශ්නයක් නැහැ. දැන් රුපියල් 900ට ගන්නවා. ඉතින් අඩු වුණොත් රජයේ මැදිහත් වීම කරනවා මම කුළුබඩු සංස්ථාව ස්ථාපිත කරා ඕනම වෙලාවක ගොවියට අසාධාරණයක් වුණොත් කුළුබඩු සංස්ථාව මැදිහත් වෙලා අපි ගන්නවා දැන් කුළුබඩු සංස්ථාව මැදිහත් වුණා වගේ මම 800ට මේ මුරින් තමයි ඉස්සෙල්ලම ගත්තේ මේ මුරේ ජනාධිපතිතුමාගේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා එතකොට සතුසේ තිබුණේ ගම්බිරිස් ගෑම් 100ක් ඒ කියන්නේ ගම්බිරිස් කුඩු ගෑම් 100ක් රුපියල් 320ට හැබැයි ඒ සතුසම මම 800ට ගෙනල්ලා සහතිකයකුත් එක්ක 160ට මම දුන්නා වික්කා ඒගොල්ලන්ට ප්‍රොෆිට් එකකුත් තියලා එහෙමනම් මේ රටේ
දැන් මේ කියනවානේ වෙළඳ ව්‍යාපාරිකයෝ ගසාගෙන කරනවා කියලා. හැබැයි වෙළඳක පැත්තේ හිටගන්න කට්ටියකුත් දැන් ඉන්නවානේ. ආණ්ඩුවකින් මැදිහත් වෙලා පාරිභෝගික පැත්තට කටයුතු කරනකොට වෙළඳක පැත්තේ හිටගන්න කට්ටියකුත් දැන් ඉන්නවා. හැබැයි පාරිභෝගයට 170ක් 1 ගම්බිස් ග්‍රෑම් 100කින් අඩු කරලා දෙන්න අපිට පුළුවන් වුණා. ඒතර ගොවියට 800ක් දුන්නා. දැන් එදා ගම්බිස් ගොවිය පාරේ බෑපු කෑපු කෑ ගහපෝ එයාද කෑ ගහන්නේ නැහනේ. එයාට අපි සාධාරණී කරා. ඒකට අපි බලුවොත් එහෙම කුරුඳු ලෝකේ හොඳම කුරුඳු කුරුඳු ගහේ උපත අපේ රටේ. හැබැයි අපි කුරුඳුත් රටින් ගෙනාවා. එහෙම තමයි අපි පහුගිය කාලේ කරේ. ඒකට දැන් අපි මේ වෙනකොට රුපියල් 1004 එක නම්බර එක තියෙන 1-2 කියලා පහ කියන ටිකක් අඩු එකක්. 1400 දැන් 2600යි. රුපියල් 1000කට වඩා වැඩි වෙලා තියෙනවා. දැන් කිසි කෙනෙක් කියනවාද කුරුඳු මිල මෙච්චර වැඩි අපිට මෙච්චර හොඳයි කියලා. හැබැයි ආණ්ඩුව කරපු හොඳ වැඩ ගැන කිසි කෙනෙක් කියන්නේ නැහැ. හැබැයි කොයිකෙන් හරි මිල අඩු වෙච්ච ගාම අපිට මොකද වුනේ කියලා අහනවා. අපිට මේ මේකෙන් විතර මේ අපි මේ අවුරුදු ගිය 2019 මම ඇමති වෙනකොට අවසන් දෙසැම්බර් වෙනකොට රුපියල් මිලියන 63000යි මේ රටට ගහලා තිබුණේ සුළු අපනයන භෝගවලින්. 2020 73000 ගහලා දුන්නා එක අවුරුද්දකදී. මම මේ අවුරුද්ද බලාපොරොත්තු වුණා රුපියල් මිලියන 100,000ක් මේ රටට ගහලා දෙන්න. මේ ඉදිරි මාස 4 තුල අපි ඒක කරනවා. ඒක කරන්න පුළුවන්. මේ ඊයේ පෙරේද අපට ප්‍රශ්න කරා කන්ටේනර් පෙට්ටි වල හිඟියක්. අපි මුදල් ඇමතුමට කියලා ඒ ප්‍රශ්නේ විසඳගෙන අපි මේ වැඩේ කරනවා. ඉතින් මේ රටට විදේශ විනිමය ගෙන්න ගන්න මේ රටේ තියෙන දේ අපි ප්‍රොමෝට් කරන්න ඕනේ. අපේ කට්ටිය කියන්නේ පිටරටින් ගේන්න කියන්නේ. දැන් ඔය කියන්නේ නවත්තපු වගේ ඉන්න කියලා. ඉතින් අපි අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න අපි බලන්න ඕනේ තියෙන. දැන් මම කිව්වා කුරුඳු වවන්න අවුරුදු 2.5ක් යනවා. තියෙන ගහෙන් වැඩි ඵලදායිතාවයක් ගන්න කරන්නේ මොනවද? අම්මගේ පරිසර ආයතනයක් තියෙනවා. මම පරිසර ආයතනයේ ප්‍රොපෝසල් ලා ගෙනලා ඇහුවා මේ තියෙන ගහේ ඵලදායිතාවය වැඩි කරන එක දැන් කරන්න තියෙන එකම දේ. අවුරුදු 2.5ක් බලා ඉන්න බෑනේ පැලක් හිටවල. ඒකට අවශ්‍ය කටයුතු අපි කරමු. එයාට අපි උදව් කරන්න ඕන. ඒක තමයි අපි කරේ. ඒකම ඒගොල්ලන්ට පහසුවක් දෙන්න ඕන. ඒ ගොවියට ඒවා කපන්න අවශ්‍ය කරන දේවල් දැන් අපි කුරුඳු තලන එක තමයි අමාරු. අපි දැන් ඒකටත් බලනවා ඒකටත් අවශ්‍ය කරන මැෂින් ඒ අයට ලබලා දෙන්න. ඉතින් රටක් හැටියට බලන්න ඕනේ පැලයක් හිටෝලා ගන්නවා වගේම තියෙන එකකින් වැඩි ඵල ප්‍රයෝජනයක් ගන්න. ගම්බ්‍රිස් වැලේ අතෑරපු ටික මං කිව්වා ඉස්සෙල්ලාම හදන්න අපි සල්ලි දෙමු. අතු කපා ගන්න මැෂින් දුන්නා. උපකරණ කට්ටල් දුන්නා. එයාට සහනාධාරයක් දුන්නා. තියෙන එක හදාගන්න. ඒ එකම ගිය අවුරුද්දේ මිලියන 20ක් විතර අලුතෙන් පැල පිහිටුව කුරුඳු මේ අවුරුද්ද මිලියන 30ක් හිටවනවා. කියන්නේ 100,000. තව අවුරුදු 2.5කදී ඒ කුරුඳු කැපේ. ඒකට කුරුඳු දැන් මේ වෙනකොට අපේ රටේ දැන් ඉස්සර කියන්නේ තේ රබර් පොල්. දැන් තේ රබර් වලට වඩා අපි කුරුඳු ඉස්සරහට ගහලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා කුරුඳු ප්‍රොමෝට් කරලා ලෝකේ ඉහළ තැනකට ගෙනියන්න. එතකොට කුරුඳු වලින් ලොකු ආදායමක්. දැන් මේවා මේ සුළු අපනයන භෝග ඔබ බැලුවොත් එහෙම ලංකා සිතියේ මේ ඒ කියන්නේ අනුරාධපුරෙන් එහාට කවදාවත් යන්නේ නැහැ. ඒක ටිකේම තමයි කරන්නේ. දැන් අපි නැගෙනහිර පළාතට උතුරට මුළු රටේම ව්‍යාප්ත කරන්න දැන් අපි කටයුතු කරනවා. මේ භෝගේ වැවෙනවා. ඉතින් මේ වැවෙන භෝගේ රටේම මේ සුළු කියන වචනේ දැන් අපි අයින් කරලා තියෙන්නේ. කුඩා වැවිලි භෝග කරලාද මේ සුළු කියන දෙයක් නැහැ. හෙක්ටයාර් 100,000කට වඩා මේ රටේ වගා කරලා තියෙන දැන් කුරුඳු බැලුවොත් එහෙම හෙක්ටයාර් 35,000ක් විතර තියෙනවා. ගම්බ්‍රිස් 41,000ක් තියෙනවා. ඉතින් සුළු වෙන්නේ කොහේද? මහා පරිමාණයෙන් තමයි. මහා පරිමාණයෙන්. හොඳයි. මේ රජයේ විවිධ අමාත්‍යාංශ යටතේ මේ වෙනකොටත් ඒ සිදුවන ක්‍රියාවලින් අතර සුවිශේෂී කෘෂි කර්මාන්තය ආශ්‍රිතව මේ වැවිලි භෝග පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මොකද අර කියනවා වගේ මේ සිදුවෙන ගැටලුකාරී තත්වයන් තියෙනවා. හැබැයි ඒ ගැටලු අවම කරගෙන ඒ ගැටලු විසඳගෙන ගොවියාට සහන ලබා දෙමින් ගොවියාව නගා සිටුවමින් මේ රජය ගෙන යන ක්‍රියාවලිය කුමක්ද කියන එක පිළිබඳවත් අපි රටට අනාවරණය කළ යුතුයි. ඉතින් මෙතනදී ඔබට තියෙනට පුළුවන් ප්‍රශ්න මම හිතනවා අපිට අඩුම තරමින් ඔබ ලියලා හරි අපට දැනුම් දෙනවා නම් අපේ ලිපිණයකට අපිට පුළුවන් ඉදිරියේදී ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට. නමුත් අපි ගැටලු
කිය කියා අපි සිටිට මාට වඩා අපිට කළ හැක්කේ කුමක්ද කරන්නේ කුමක්ද කියන එක පිළිබඳවත් සොයා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපනයනයේ ප්‍රවර්ධනය සඳහා මේ වෙනකොට තියෙන මේ කොරෝනා සමයේ ඇති වෙලා තියෙන මේක ගෝලීය තත්ත්වයක් ඒ ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක අපනයනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා මේ මාත්‍යංශය අරගෙන තියෙන ප්‍රයාමාර්ග මොනවද කියන එක ගැනත් අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් to the point වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අපිත් එක්ක අද වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඇමතිතුමනි දැන් ගොඩක් ව්‍යවසායකින් මේ කාලවකවානුවේදී සමහර මානසික අදවැටීම් වලට ලක් වුණා. දැන් සමහරු ණය අරගෙන වගා කටයුතු කරපු අය හිටියා, නිෂ්පාදන කටයුතු කරපු අය හිටියා, විවිධ ව්‍යවසායකින් හිටියා. දැන් ඒ අයට තිබුණු ගැටලුව තමයි සමහර විට ණය ගෙවා ගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපේ නිෂ්පාදන කටයුතු ඉදිරියට අපි අරගෙන යන්නේ කොහොමද? තවත් කොච්චර කාල මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වේද? මේ වගේ ගැටලු ගණනාවක අපේ ව්‍යවසායකින් සහ විශේෂයෙන්ම ගොවියෝ ඉන්නවා තවමත්. ඒ ගැටලු විසඳිච්ච නැති අවස්ථාවකදී. දැන් අපනයනය කියන කාරණාවේදී තව අලුතෙන් ව්‍යවසායකෙක් හිතනවා නම් මම අලුත් දෙයක් නිෂ්පාදනය කරනවා. මම අලුත් යමක් කරන්න හිතනවා. හැබැයි මම මේ කාලවකවානුව ඒකට සුදුසුද? එහෙම නැත්නම් මේ සියලු දේ ඉවර වෙනකන් මම ඉන්න ඕනේද කියලා හිතෙන්නට පුළුවන්. විශේෂයෙන් අපි හිතමු ගම්මිරිස් වෙන්නට පුළුවන්. දැන් මේ ආශ්‍රිතව විවිධ දේවල් තියෙනවා. කුරුඳු ඔබ කියනා වගේ කුරුඳු ආශ්‍රිතව විවිධ නිෂ්පාදන දැන් කුරුඳු තෙල් ගොඩක් දේවල් නිෂ්පාදනය කරනවා. දැන් මෙවැනි අයට අපනයනයේදී වෙළඳපළක් අනාගතය ගැන කොහොමද කියන්න තීරණයක් තියෙනවද? අපි ගිය සතියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මගේ අමාත්‍යංශයේ දයසිරි දාසේකර මහත්මයාගේ අමාත්‍යංශයේ අපි එකතු වෙලා මීටින් එකක් කරා. අපි කිව්වා අපේ රටේ තියෙන දේ විදේශ රටක විකුණන්න. මොකද අපේ තානාපති සේවයේ අපි තානාපතිතුමාලා පත් කරනවා, මහ කොන්සාර සුරපත් කරනවා, නිලධාරි පත් කරනවා. ඒගොල්ලන්ගේ රටට යඩක් වෙන්න ඕන. ඉතින් දැන් අතිකරු ජනාධිපතිතුමා අලුතෙන් පත් කරපු සියලු දෙනාට ඔබ ඒ රටට ගිහිල්ලා මේ රට වෙනුවෙන් ඔබ යුතුකම ඉෂ්ට කරන්න කියලා. ඒ යන ඔක්කොම අපිට කතා කරා. අපි මීටින් එකක් තියලා අපි කිව්වා දැන් ඕස්ට්‍රේලියාව වල 112ක් තියෙනවා ශ්‍රී ලාංකේ කියලා. හැබැයි අපිට ඒ රටේ ඇයට ඉස්සෙල්ලා ශ්‍රී ලාංකේ ගැන 112ට අපේ කුළුබඩු ටික යවගත්තෝ. ඒ කියන්නේ අපේ දැන් කුළුබඩු ලෝකේ ගොඩක් රටවල තියෙනනේ. අපේ රටේ කුළුබඩු ටික ඒ රටේ 112කට යවුවොත් අපට විදේශ විනිමය වෙනම ගෙන එකක්. ශ්‍රී ලාංකේක වුණත් එහෙනෙ ඉන්නේ දැන්. අපි එහෙම කරා. ඒගොල්ලොත් කැමති අපේ ලංකාවේ දේවල් කොයි රටක හිටියත්. එතකොට දැන් අපි තානාපතිතුමාලාගේ ඔක්කොගෙම ඉල්ලීමක් කරා අපිට අවස්ථාවක් උදා කරලා දෙන්න. එහි ගිහිල්ලා එක්සිබිෂන් එකක් කරලා අපේ ලාංකිකයෝ ටිකක් ඉස්සෙල්ලා. මොකද ඊට පස්සේ එයාට පුළුවන් එහි පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න. දැන් අපේ රටේ ඉගෙන ගන්න ගිය ළමයි ඉන්නවා පාර්ට් ටයිම් ජොබ් කරනවා. එතකොට අපි ඒ රටේ අපේ ව්‍යවසායකෙක් හැදුවොත් එයාට පුළුවන් ඒ රට තුල තමන්ගේ ව්‍යාපාරයක් කරන්න. අපි එයාට අපි සපයනවා. එයාට පුළුවන් එහි ව්‍යාපාරයක් කරන්න. එතකොට අපේ මේ රටේ අපට ඕන අපේ රටේ තියෙන දේවල් වෙනත් රටකට යවන්න. දැන් අපි කුරුඳු නිකම් යවුවට වැඩක් නැහැ. ගම්බිරිස් නිකම් යවුවට වැඩක් නැහැ. අපි මේකෙන් නිෂ්පාදනයක් කරලා යවන්න ඕන. ගම්බිරිස් වලින් ඔයිල් හදන්න පුළුවන්, සුදු ගම්බිරිස් හදන්න පුළුවන්, පවුඩර් හදන්න පුළුවන්. කුරුඳු වලින් දැන් කුරුඳු ලෝකේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා මේ කැන්සර් පුංචි කාලේ ඉඳන් කුරුඳු පාවිච්චි කරොත් කැන්සර් හැදෙන්නේ නැහැ කියලා. ඒ වාසිය අපි ගන්න ඕනේ. ඒ වාසිය අපි ගන්නවා. ඒකෝ අපි ඒක ප්‍රමිති සහතිකයකුත් එක්ක රට යවනවා. ඒකෝ දැන් ටී බෑග් එක වගේම කුරුඳු සිලමන් බෑග් හදලා යවනවා. ඒකෝ අපි ඒක ප්‍රොමෝට් කරනවා. අපි කිව්වා අපිට ඒක අවස්ථාවක් දෙන්න. ඒ රටට ගැළපෙන විදිහට අපි මේක හදන්න ඕනේ. දැන් සමහර රටවල කැප්සියුල් එක පාවිච්චි කරනවා. විවිධ මේ අපේ රටේ දේවල් තමයි මේ පාවිච්චි කරන්නේ ඒ රටවල්. ඔව්. ඉතින් අපි දැන් හදන්නේ ඒ රටට ගැළපෙන විදිහට අපි නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ රටේ විකුණන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අර ලස්සනට හදලා අපේ රටේ විකුණන්න අමාරුයි. හැබැයි ඒ රටට ගැලපෙන විදිහට අපි දැන් ප්‍රොඩක්ෂන් අපි හැම රටකම යවනවා ඉස්සර තානාපතිතුමා රට. හැබැයි දැන් මේවට සෑහෙන දැන් අපි ව්‍යවසායකෙක් වෙන්න හිතන කෙනෙකුට දැන් මේක හරි අමාරු වැඩක්. එකක් මුදල් ප්‍රශ්න තියෙනවා. එකක් මේ අයට අපි හිතමුකෝ දැන් ඔබ කියනවා වගේ මේකේ ලස්සනක් තියෙන්නට ඕනේ. ඒහි ගුණාත්මකභාවය වගේම ඒකේ පෙනුම. එතකොට දැන් මේ හැම දෙයකටම අපි හිතමු පැකට්ුවක් ඩිසයින් කරන්න ගියත් මම සාමාන්‍ය කෙනෙක් නම් ගමක කෙනෙක් නම් මට තියෙන්න පුළුවන් හොඳ අදහසක්. මට තියෙන්න පුළුවන් හොඳ ඕනකමක්. හැබැයි මට ඉතුරු සම්පත් ටික කොහොමද මම හොයාගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට මේ වෙනකොටත්
මගේ අමාත්‍යංශයෙන් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියක් තියෙනවා අපේ World Bank project එකක්. මේනකොට 1077 දෙනෙකුට grant එකක් දීලා තියෙනවා. මහා පරිමාණයේ කර්මාන්තශාලා 37ක් හදලා තියෙනවා. ඒ කර්මාන්තශාලා 37ටම අපි උදව් කරේ මේ රටේ නිෂ්පාදනය නිකන් යවන්න බෑ. වැලියුඩිට් කළම යවන්න ඕන. අගේ දාමයක් වැඩි කරලා. දැන් මේ 37ෙන් 20කට වැඩි ප්‍රමාණය නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ගේ report එකක් ගෙන ගත්තාම අපේ අපි දුන්න මුදල වගේ අපේ රටට ඒක කොච්චරක් ගෙනහලා දුන්නාද කියලා බලනවා. ඒක ලොකු සාර්ථකත්වයක් තියෙනවා. ඒකට දැන් මම බැලුවා මේක ටිකක් පටන් ගන්න ඕනේ හිතලා යමක් රටක් එක්ක වැඩ කරන්න පුළුවන් පිරිසක් එක්ක කියලා. රැකියා විරහිත උපාධිධාරී 200ක් තෝරගන්න මම පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. මම කිව්වා මිලියන 5ක්. සහන ඒ මිලියන 5ක් ආපහු අය නොකර ගන්න ආධාර දෙනවා. එතකොට අපි එයාට කිව්වේ එයාට දැක්මක් තියෙන්න ඕනේ. හැබැයි එයා තව මිලියන 5ක් ගේන්න ඕනේ. එයාට මිලියන 5ක් නැතුව දැන් බැවුවොත් මගෙන් මිලියන 5ක් තියනවා නම් අමත්තුවා මේ එයා එන එකක් නැහැනේ. නැහැ. අපි එයාට බැංකුවක් සම්බන්ධ කරලා 106 පොලියට මිලියන 5ක් අරන් දෙනවා. එතකොට එයා ව්‍යාපාරිකෙක් වෙන්න ඕනේ. එයා කරන්න ඕනේ අපේ රටේ නිෂ්පාදනයක් හදලා දේශීය හෝ විදේශීය අපි කියන විදේශීය වෙළඳ පොළට යවන්න කියලා ව්‍යවසායක 200ක් හදන්න. රැකියා විරහිත උපාධිධාරී 200ක්. ඒක ග්‍රාන්ට් එකක් ලස්ස 50ක් ආණ්ඩුවේ නිකන් දෙනවා. මං ජනාධිපතිතුමාට කියලා අවසරයක් කරන් කරන වැඩක්. පත්තරේ ඇඩ් එක දැම්ම මං ඔබ දන්නවද කී දෙනා දෙව්වේ කියලා. මං හිතුවා 5000ක් විතර ඉවරයි කියලා. 25 21 දෙනා ඉවර තියෙනවා. 21 දෙනයි මේකට එව්වේ. මේ නිකන් සල්ලි දීලා කරන්න හදන වැඩට මම ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙනස් කරා දැන්. රැකියා විරහිත කතාව අයින් කරලා උපාධිධාරීන්ම කියලා දැම් දැම්ම ඩිප්ලෝමා එකක් කර තියෙන එක්කෙනෙක් මේකට දායි කියලා. මොකද රැකියාව කරන එක්කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න ටිකක් අමාරුයි. ඔබ දන්නවා එයා රස්සාව කරන ගමන් ව්‍යාපාරයක් කරන්න අමාරුයි. ඒක දැන් රැකියා විරහිත කරේ. ඒක මේ රටේ හැම අවුරුද්දකම උපාධිධාරී එනවා. අපේ අය හිතන ක්‍රමයේ වෙනසක් තියෙයි. හිතන ක්‍රමයේ වෙනසක්. එතෙන්ට කීයක් ඉල්ලුම් කරාද? මේ වෙනකොට 21 දෙනයි. එතකොට දැන් ආයෙ දැම්ම මේ මේ මේක අපි දැන් දීර්ඝ කරලා නැවත අපි ඉල්ලුම් කරලා තියෙනවා. දැන් මම ගොඩක් දෙනෙකුට දැනුම් දුන්නා ඔබ කැමති කාර්යවර ඉන්නවා නම්. හැබැයි කැමති ඔක්කොටම දෙන්නේ නැහැ අපි. අපි යා ඉන්ටර්වයුව එකක් තියලා මෙයාට මේක කරන්න පුළුවන්ද? එයාට ඒක දැනුමක් තියෙනවද කියලා බලනවා. ඉතින් දැන් අඩුම ගන්න ඉල්ලුමක් හරි තියෙන්න එපා. දැන් රැකියා විරහිතයි කියලා ඉන්න උපාධිධාරීන් මේකට ඉල්ලුම් කළාද? තවමත් නැද්ද? රැකියා විරහිත උපාධිධාරි 21 දෙනා ඉල්ලුම් කරේ 200ක් ඉල්ලුවාම. හොඳයි. දැන් අපි දැන් මං හිතනවා මේක හොඳ අවස්ථාවක් අපිට කරගන්නට පුළුවන්. මොකද මේ වැඩසටහන නරඹන කෙනෙකුට වුණත් මේක අවස්ථාවක් කරගන්නට පුළුවන්. මොකද මේ වෙනකොට අපි නිකම්ම ඉන්නවා නං. අපි හිතනවා නං දැන් එමතුමා මේ මට හිතන දේ තමයි උපාධියක් තිබීම තුළම තියෙන්නේ රාජ්‍යාංශයේ රැකියාවක් ලබා ගැනීම හෝ පෞද්ගලිකාංශයේ රැකියාවක් ලබා ගැනීම. හැබැයි අපි දන්නවා සමහර රැකියා විරහිත හැබැයි උපාධිධාරීන් නොවුනත් නිවසට වෙලා ඉන්න බොහොම නිර්මාණශීලී තරුණ තරුණියන් ඉන්නවා ඕනෑකම තියෙන. ඔවුන්ට මොකද කරන්නේ? ඒගොල්ලන්ට අපි වැඩසටහනක් හැදුවා. අපි බැලුවා ඒතර එච්චර මුදලක් දෙන්න අමාරුයි. ඒතර අපි ඒ අයක දැන් මම දැන් ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නවා මල් වගාකරු. ඒගොල්ලෝ මල් වගා කරලා රට යවනවා. අපි ඒගොල්ලන්ට ලක්ෂ 5 10 15 ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකක් හදලා ඒගොල්ලන්ගේ සංගමයට සල්ලි දීලා සංගමය හරහා දුන්නා. ඉතින් ඒගොල්ලෝ කර්මාන්තේ කරගෙන යනවා. දැන් මං හදනවා ඇඹිලි පිටිපදේසෙත් මල් වගා කරුව ටිකක් හිටියා 50ක්. ඒගොල්ලෝ ගහලා වැඩසටහනක් කළා තෝරගෙන සංගමයක් හදලා දැන් ඕකිට් වගේ දෙයක් මේ පැත්තේ වවන්න තියෙනවා. අපිට පොඩි ප්‍රශ්නයක් කරා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අර විසිතුරු දේවල් වලට මිනිස්සු ටිකක් යනවා අඩුයි. ඒත් දැන් අපි මං එහෙන් ඒකෙන් 37 දෙනෙක් තෝරගෙන ඒ 37 දෙනාට දැන් අපි සල්ලි දෙනවා. අපි හදනවා මේ පුංචි අයත් හද. දැන් අපි දීලා තියෙනවා මිලියන 100 200ක් දීලා තියෙනවා. මහා පරිමාණ කර්මාන්ත. දැන් බලන්න පුංචි අයත් ගොඩක් තෝරගන්නවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මුදල් ලැබෙනවා මේවා ලබන වර අයවැයෙන් අපේ රටේ ව්‍යවසායකයන් විශාල පිරිසක් හදන්න. ඒගොල්ලන්ට අතහිත දෙන්න. ලංකාවේ මොනවද කරන්න පුළුවන් ව්‍යාපාර 200ක් විතර තියෙනවා. ඒ සියල්ලම ඇතුළත් කරලා දැන් හෙට ඇඳ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවනවා. ඒක කරන්න පුළුවන් එක්කෙනාට දේශපාලන වේදිකින් තොරව එයාට අපි කුළුබඩු නිෂ්පාදනය කරන පුංචි තමන් මොනා හරි අරගෙන පැකට් කරලා විකුණා එයාට අවශ්‍ය කරන මැෂින් එකද ඒ ටික අපි ආණ්ඩුවෙන් අරන් දෙන්න. දැන් පෙරක්කයට හැකියාව ඔක්කොම තියෙන ඔබ කිව්වා වගේ සල්ලි නැහැ. ඒගොල්ලෝ පොඩි grant එකක්ම දෙන්න හදන්නේ.
දැන් පුංචි කඩයක් කරනවා නම් එයාට පොඩි උදව්වක් කරන්න. ඒකට අවශ්‍ය කරන ටිකක් වඩු කර්මාන්තයක් කරනවා නම් මැෂින් එක නැති වෙන්න පුළුවන්. අපි එයාට මැෂින් එක කරන් දුන්නොත් එයා ඒකෙන් තමන්ගේ ජීවිකාව කරගයි. ඉතින් එහෙම ඒ වැඩ පිළිවෙලක් කරනවා වගේ අපේ අමාත්‍යංශයට අයිති අපනයන ගම්මාන මම මේ අවුරුද්දේ 225ක් හදනවා අපේ රටේ. ඒ අපනයන ගම්මාන තුල ඒ ගම්මානයක් කියන ග්‍රාම සේවකයන් හතරක් හරි පහක් හරි එක්කහු කරනවා. අපි ඒක අපනයන කලාපයක් කරනවා. එතකොට ඒක තුල ඉන්න අක්කර කාලක් තියෙනවා නම් ගොවියෙක් ගම්බිරිස් වවන්න ඕන නම් අපි ගම්බිරිස් පැල ටික ඔක්කොම නිකන් දෙනවා. කුරුඳු ඕන නම් අපි අක්කර පහක් දක්වා ඒක දෙනවා. එයාට අවුරුදු දෙකමාරකදී හරි තමන්ට තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ටික ඔක්කොම දුන්නොත් වැඩන්නේ ගමේ සමිතියක් අපි හදනවා. හදලා අපි හදනවා ඒ එතන සැකසුරුවම් මධ්‍යස්ථානයක් හදලා දෙන්න සමිතියට. ඒ සැකසුරුවම් මධ්‍යස්ථානයෙන් අපි බලාපොරොත්තු වුණා ගමේ තියෙන ටික එතෙන්ට ඒගොල්ලන්ට අරගෙන නිෂ්පාදනයක් කරලා වෙළඳ පොළට යවන්න සමිතියෙන්. නාට්‍ය දුවේ අනුරාධපුරේ අපි එකක් කරා. නාට්‍ය දුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපි හැදුවා සැකසුරුවම් මධ්‍යස්ථානය. කූල් රූම් එකක් හදලා දුන්නා. අපි සෝලර් පවර් හයි කරලා දුන්නා විදුලිය. හොඳ සමිතියක් හදලා දුන්නා. ඒගොල්ලන්ට අපේ අමාත්‍යංශ මැදිහත්වලා ඒ සමාගමටම අපි එක බාර දුන්නා. හැබැයි මේක ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධික්ෂණය යටතේ ඔබ කරගෙන යන්න ඕනේ. දැන් මේ කොරෝනා ප්‍රශ්නේ වෙච්ච වෙලේ ඒගොල්ලෝ එළවලු ටික ඔක්කොම ඒගොල්ලෝ ගන්නවා. අරගෙන පැක් කරලා පැය 18කදී ඩුබායි වලට යවනවා. මේ නාචි දූවේ අනුරාධපුරේ කරන්න පුළුවන් නම් ඒ සමිතියට මේ රටේ අනිත් තැන්වලට කරන්න පුළුවන්. ඉතින් අපි හදන්නේ මේ කියනවනේ එළවලු විසි කරනවා මේ විසි කරනවා කියලා. ඒකට ඒක උනන්දුවක් තියෙන්න ඕන. අර පෙරත් දින සෝඩ බෝතලේ කැඩුවා වගේ හදනවා නැති වෙනවා. පොඩි අධීක්ෂණයක් කරන්න ඕන. ඉතින් එතන ඒ අධීක්ෂණය කරලා ඒ වැඩේ කරනවා. දැන් අපි බලනවා ඒ වගේ ගම්මාන කරන්න පුළුවන් ගම්මාන වල කරන්න. දැන් පෙරත් තැන් වල තියෙන වගාව කරාම ඕන තරම් ගිනියන්න ඇයි ඉන්නවා. ආයේ අපි මැදිහත් වීමක් වෙන්න ඕනේ නැහැ. දැන් අපි හදනවා මේ මෙතන පොඩි හුඟක් වෙලාවට බෝඩ් එක ගැහුවා ගම්මාන කිව්වා ගියා යන්න පැල ටික දුන්නා ඉවරයි. අපි අවුරුදු 3ක් මොනිටර් කරනවා. දැන් පැලේ මැරුණා නම් ආයේ පැලයක් දෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන උපකරණ කට්ටලයක් දෙනවා සංවිධානයට. ඒ කියන්නේ දැන් අපි ගොඩක් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ කුලිය වැඩි. මැෂින් තියෙනවා, දැන් අතු කපන මැෂින් තියෙනවා, වලහාරන මැෂින් එකක් තියෙනවා. මේ ඔක්කොම අපි කට්ටලයක්ම දෙනවා. දීලා අර ඒගොල්ලන්ගේ කොස්ට් එක අඩු කරගන්න ක්‍රමවේදෙත් කියලා දෙනවා. ඒකට මේක විකුණ ගන්න ක්‍රමයක් එපේ. මම හිතනවා ඇමතුමනි එතෙන්ටම අපි යන්නට ඕනේ, ටිකක් පැහැදිලි කරන්නට ඕනේ වැඩි වශයෙන්. මොකද අවසානයේදී ඔය විකුණා ගැනීමේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් තමයි මතුවෙන්නේ. මොකද වෙළඳපොළ සකසා ගැනීම මේ රට හෝ විදේශ රටක අපි තොරතුරු කතා කරමු විරාමයක් කරගෙන. හොඳයි, විරාමෙන් පසුව යලිත් ටු ද පොයින්ට්. ඇමතුමනි අපි මේ සියල්ල සකසගෙන අවසානයේ අපි විකුණා ගන්නේ කොහොමද, වෙළඳපළ සකසා ගන්නේ කොහොමද කියන තැනටයි ආවේ. ඔව්, දැන් අපි වෙළඳපළ අපේ රටේ ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ දැන් ජනාධිපතිතුමාට කියලා මගේ අමාත්‍යංශයේ තියෙන සුළු අපරායන පොදු. එතකොට කුළුබඩු සංස්ථාව 1972 අතර මේක වහලා තිබුණා. කුළුබඩු සංස්ථාව. එතකොට කුළුබඩු වලට මොන සංස්ථාවක් තිබ්බ තියෙන්නේ? මම මේක නැවතරක් ස්ථාපිත කරා. දැන් බත්තර මුල්ලේ තියෙන කුළුබඩු මන්දිරයක්. ඔබ දන්නවද අද සාමාන්‍ය දවසක ලස්ස 3ක 4ක මේ කුළුබඩු, ඒ කියන්නේ ගම්බිරිස්ත මේව විකුණනවා. දැන් එතකොට සංස්ථා කියන නමට මිනිස්සු ලොකු කැමැත්තක් විශ්වාසයක් තියෙනවා. ඔබ දැන් අපි ගොවියට සහනේ පාරිභෝගිකයට සහනේ තමයි බලන්නේ. ආණ්ඩුව ලාභ ලැබීම පරමාර්ථය නෙමෙයි මේ වෙලේ. දැන් ඔබ ඇලුවොත් එහෙම මේ දවස්වල ගිහිල්ලා කහ ග්‍රෑම් 100ක් පෙරත් උඹල 500යි මම දැක්කා. මට මැසේජ් එකක් එක්ක දාලා තියෙන පැකට් එකකුත් එක්ක 1140 ග්‍රෑම් 100ක් කිලෝ එකක් රුපියල් 11400ක් වෙනවා. එතකොට මේ රටේ මිනිස්සු මේක පාවිච්චි කරන්නේ. ජනාධිපතිතුමාට කියලා, මුදල් ඇමතිතුමාට කියලා ආණ්ඩුව මැදිහත් වෙලා දැන් අපේ ෂොප් එකේ රුපියල් 200ට ග්‍රෑම් 100ක් දෙනවා. අපේ එකේ ගෑම්සි යද්ද සිද්දන අපි දැන් ඉදිරි දවස්වල සතුස්ස සෞපකාර සමිතිය හරහා දෙනවා. දැන් මම මේක පුජ්ජලිකන් සිර දුන්නොත් මොකද වෙන්නේ? මං රුපියල් 2000ක් නේ ගෑම්. ඒතර කිලෝ එකක්. එයා මේකේ පැකට් ටික වෙන ලේබල් එකක් ගහලා නැත්නම් වෙන ඒගොල්ලන්ගේ එකකට දාලා 4500 විකුණනවා. අපේ රටේ කරන්න බැරි එකනේ. ඒක තමයි රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ. ඒකට
මේ දැන් තියෙන ප්‍රශ්න වගේම ලංකාවේ ලොකු කහ ප්‍රශ්නයක් ආවා පහුගිය අවුරුද්දේ. එතකොට ලංකාවේ වවල තිබුණේ හෙක්ටයර් 1000ක්. එතකොට රටින් ගේන එක නවත්තු ගන්න ලංකාවේ කහ ඉඳියක් ආවා. ජනාධිපතිතුමා භෝග දාසය පවර්ධනය කිරීම යටතේ කහ පවර්ධනය කරන්න බාර දුන්නා. මම මේ රටේ පවුල් ලක්ෂ 15කට කහ පැල පහ ගන්න 75 ලක්ෂයෙන් බෙදලා දුන්නා. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය කරන කහ හදා ගන්න. ඊට අමතරව හෙක්ටයර් 3500ක් වැව්වා. මේ දෙසැම්බර් වලින් පස්සේ ලංකාවේ අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් 7500යි 6500 අතර 9000කට වැඩි ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. ඒක උර අතිරිත්‍යයක් තියෙනවා. ඒ අතිරිත්‍ය හටවන්න තමයි බලන්නේ. ඒක බෑ කිව්ව වැඩි අපි කරලා පෙන්නුවානේ. දැන් පහුගිය කාලේ මගේ ඡන්ද වෙලේ ඒ පාරත් මම ඇමති. මගේ ඡන්දයට යනකොට ලංකාවේ කහ නැහැ. ඒකට මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මම ඇමතිනේ හිටියේ. හැබැයි අමාත්‍යංශයෙන් මට ආපහු ජනාධිපතිතුමා දුන්නා මම ඒක මේ රටේ ස්වම්පෝෂිත කරලා පෙන්නනවා. ඒක විදේශ විනිමය අපි ඉතුරු කරලා දින තියෙනවා. සාමාන්‍යයෙන් ගියා වුද්දී මිලියන ගානක කහගෙන ආවා. අද 7-5ක් වීදම් කරන්න නැහැ කහගෙන ඉන්න අපි අපේ රටේ නිෂ්පාදනය කරලා. ඉඟුරු ටික ඉඟුරු රටින් ගෙනාවා. ලෝකේ හොඳම කහ තියෙන අපේ රටේ. දැන් මම ඔබට කිව්වොත් කහ වලට වෙන જાති කවුලම් කරනවා. අපි මේ ආහාරයට ගන්න දේ. ඉතින් අපි දැන් මේක වැව් එක අපේ ගොවියට සල්ලි ගිහින් තියෙන. ඇත්ත ඉස්සර කහ කිලෝ එක රුපියල් 7-800යි. රටින් ගෙනාවාම. අපි වවුවන් ටිකක් ගණන් වැඩි. ඇයි? මේ අපේ ගොවියෝ වවන්නේ නැහනේ. ගොවියෝ වවන්නේ නැහැ. ඉතින් රුපියල් 2000කට කහ ගියාට මේ රටේ කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. ග්‍රෑම් 100ක් ගියොත් ඔබ දන්නවා මාසෙකට විතර ඇති. ඉතින් අර ගොවියත් ඉන්නේ පැ. මේ හැබැයි අපි කියන්නේ ගොවිය අසීමිත ලාභයක් ලබන්න යන්න දෙන්නෙත් නැහැ. අසීමිත ගාණක් කරන්නේ ඔක්කොම ටික ව්‍යාපාරික 7-8 දෙනෙක්ගෙන් එකහු කරනවා. එක් මොකද අවුරුද්දට එක සැරේ නැහැදෙන්නේ. එකහු කරලා එයා තමයි මිල තීන්දුව කරන්නේ. ඒ මිල තීන්දුව කරනවට කුළුබඩු සංස්ථා මැදිහත් වෙනවා. අපිත් කහට ගේනවා. අපි ගෙනහල්ලා තියාගෙන වෙළඳ පොළට මිල පාලනයක් කිරීම සඳහා අපි යම්කිසි කටයුත්තක් කරනවා. ඉතින් මම ඒක කියන්නේ මේ වැව්වොත් වෙළඳ පොළ ඕන තරම් තියෙනවා. දැන් මම මේ සංස්ථාව හැදුවේ ගොවියට අසාධාරණ වෙන හැම වෙලෙම සංස්ථාව මැදිහත් වෙලා ගන්නවා. අපේ බෝකෝ සියල්ලම ගන්න බැරි 20%ක් ගත්තා. යම්කිසි පාලන. ඊගාට අපි හදනවා මේ ව්‍යාපාරික ඔක්කොම වට්ටලා මේ වැඩේ අපිට කරන්න බෑනේ. ඒ කියන්නේ ඒගොල්ලොත් ඉන්නුනේ ඒගොල්ලෝ ගාව සේවකයෝ ඉන්නුනේ. ඔක්කොම රජය කරන්න ගියොත් එම රසා ප්‍රශ්නෙකුත් එනවා. හැබැයි අපි කරන්න ඕන කළමනාකරණයක් කරන්න ඕන. මැදිහත් වීමක් වෙන්න ඕන. ඒ කියන්නේ රජයේ යාන්ත්‍රයක් තියෙන්න ඕන. ඒ යාන්ත්‍රය තමයි අපි හදන්නේ මිල පල්ලෙහාට ගෙනිච්චොත් මිල ස්ථාවර කරන රජය මැදිහත් වෙනවා. අපි ඒකට විදේශ වෙළඳ පොළ හදාගෙන අපිත් බලනවා රට යවන්න අපේ සංස්ථාව හරහා. දැන් චෝදනාවක් තියෙනවා මේ අපනයනය කිරීමේදී අපනයනය ප්‍රවර්ධනය කිරීමේදී ඒකාධිකාරයක් තියෙනවා කියලා. දැන් අපි විශේෂයෙන්ම කුළුබඩු වගේ දේවල් ගත්තාම දැන් කෙනෙකුට ඕනකමක් තියෙනවා. දැන් මම ඉතාම හොඳ ඉහළ මට්ටමකට කුළුබඩු නිෂ්පාදනයක් කරනවා නම් ඒක කුරුඳු වෙන්න පුළුවන්, ගම්බිරිස් වෙන්න පුළුවන්, ඕනම දෙයක්. හැබැයි මට විදෙස් වෙළඳපළ අල්ලා ගැනීමට හැකියාවක් නැහැ. මොකද හේතුව ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා කියලා. දැන් මෙන්න මේ ඒකාධිකාරයට යම් පියවරක් ගන්නවද? එහෙම නැත්නම් අර සාමාන්‍ය අපි ඉදිරියට එන්න උත්සාහ කරන ව්‍යවසායකයටත් අතහිත දීමක්, එහෙම නැත්නම් ඔවුන්වත් රැකගන්න මොන හරි ක්‍රමවේදයක් හදලා තියෙනවද? ඔව්, දැන් අපි ඒක ටිකක් ප්‍රොවිසමෙන් කරන්න ඕන වැඩක්. දැන් අපි හුඟක් වෙලාවට තියෙන මොකක් හරි ආණ්ඩුව මැදිහත් වීම වෙනකොටම හිඟයක් කරනවා. ජනතාව අපහසුතාවට ජනතාවම අපට කියනවා ඒක කරන්න එපා කියලා. ඒකට මේක ටිකක් බැලන්ස් එකේ කරන්න ඕන වැඩක්. අපි ඒක කරනවා. ඒක අලුත් ව්‍යවසායකෙක් කැදෙන්න ඕන නම් අපි යාට අවස්ථාවක් දෙන්න ඕන. අපි ඒකට අපේ අමාත්‍යංශයයි ඒ වගේම අපනයන පවර්ධනය කරන්න අපේ රාජ්‍ය අමාත්‍යංශේ තියෙනවා, වෙළඳ අමාත්‍යංශේ. ඒ හරහා අපි අලුත්ෙන් ව්‍යවසායකයෝ හදන්න. එතකොට අපි අර තානාපති සම්බන්ධතා ඇති කළා. හැබැයි ඒ ව්‍යවසායකයා තමන් බිස්නස් එක හොයාගන්න ඕන. දැන් ඉන්න කට්ටිය හොයාගත්ත එක වෙන එකකට දෙන්නේ නැහනේ. දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ওই සීනි ප්‍රශ්නේ ආපු වෙලෙත් උන් වගේ ප්‍රශ්න ඇති වුණා. ඒ කියන්නේ එක කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. දැන් අපි ඒකට උත්තරේ තමයි දැන් ඔබ කියනවා වගේ අලුත් අයට අපි අවස්ථාව දෙනවා. දැන් අපි මයිලක කර්මාන්සාර 38ක් හදුවා. ඒක තනියෙන්ම අපනයනය කරනවා. ඒකට එයත් දැනගන්න ඕන. දැන් මම නිෂ්පාදනය කරනකොට මම මේක විකුණ ගන්න තැනක් හොයා ගන්නවා. අපි ඒකට උදව් කරනවා, මැදිහත් වීමක් කරනවා. ඒ අනිත් වැඩ ටික කරන්න උදව් කරනවා. අපිටත් ඕන වැඩි දෙනෙක් අපනයනකරුවන් හදාගන්න.
දැන් මම අපරායන කරු ඔක්කොම ගහලා මීටින් එකක් තියෙනවා. ඒගොල්ලන් තියෙන ප්‍රශ්නේ මොනවාද? අපි ප්‍රශ්න විසඳලා දෙන්න රජේ. ඒකත් ඒ ඇටත් අපි කියනවා. රට වෙනුවෙන් තවත් ඉන්න කට්ටිය ඉන්නවා මේ දොර ඇරලා දෙන්න. උදව් කරන්න. දැන් මට පුළුවන් නම් තව එක්කෙනෙක් තමන්ගේ හිතවතෙක් හරි මේකට එකතු කරලා දෙන්න. අපි කියන්නේ මේ පිරිස වැඩි කරොත් එයාත් තව ලෝකේ වෙළඳ පොළක් හොයාගයි. ඒකට මේ ඉදිරි කාලේ අපි අපට කරන්න පුළුවන් උපරිම මෙදිහත් වීම වෙනවා. හොඳයි එමත්තුමනි, දැන් සාමාන්‍ය ජනතාව දැන් සමහර කාරණා පිළිබඳ දැන් මට හිතෙනවා අපේ මාධ්‍යත් වගකීමක් තියෙනවා. මේ කරන කටයුතු මොනවද කියන එක පිළිබඳවත් අපි දැනුවත් කරන්නට ඕනේ. සහ අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියන එක පිළිබඳවත් දැනුවත් කරන්නට ඕනේ. ඒක රජයේ විවිධ අංශ හරහා දැනුවත් වීම සිදු වෙනවා. සමහර ප්‍රාදේශීය ලේකම් හරහා එම මධ්‍යස්ථානවලින් සිදු වෙනවා. හැබැයි මාධ්‍යනුත් ජනතාවට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා දැනුවත් කරන එක මාධ්‍යත් වගකීමක් වෙනවා. දැන් මේ දවස්වල විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවන කාර්යභාරය සීමා වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි, ලංකාවෙම ආයතනවලට පොදුවේ අපි ගත්තාම මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක වෙලා තියෙන දෙයක්. දැන් සමහර අය කියනවා දැන් මට අලුතෙන් යම් ව්‍යාපාරයක් කරන්නට අවශ්‍යයි. හැබැයි අපිට මේක නිකම්ම ගිහිල්ලා අපේ නිෂ්පාදනයක් වෙළඳපොළට දාන්න බෑ. අපි මේ ලියාපදිංචි කරන්නට ඕන. දැන් මෙවැනි කාර්යයන් පවා මේ වෙනකොට අඩපණ වෙලා තියෙන්නේ. හැබැයි ජනතාව ප්‍රශ්න කරනවා දැන් වර එක ජනතාවම කියනවා මේ වහන්න ඕනේ කියලා. හැබැයි වර එක ඔවුන්ටම තේරෙනවා මේක වසා තැබීම තුළ සිදුවන අගතිය මොකක්ද කියන එක. ඉතින් එවැනි ගැටලු මතුවෙනවා. එතකොට අරවැනි ආයතනවල මට අවශ්‍ය නම් ආයතනයක් ස්ථාපිත කරන්න දැන් මෙවැනි ක්‍රමවේද තවදුරටත් වැහිලා තියෙයිද? අපේ රටේ යම් යම් නීති වෙනස් කරන්න ඕනේ. පෙරක් ඒවැය තියෙන කාලවල අවුරුද්දේ මුල් කාර්තුවේ තමයි ලියාපදිංචි කරගන්නේ. ඒ එහෙම තියෙනවා. දැන් මම මේ බැලුවා අපේ රටේ අවශ්‍ය කරන පැළ නිෂ්පාදනය තවන්නේ. මට හිතුණොත් හෙට මිලියන 50ක් කුරුඳු පැළ දෙන්න ඕන කියලා රටින් ගේන්න බෑ කුරුඳු පැළ අපේ රටේ නිෂ්පාදනය කරනවා. හැබැයි මේ නිෂ්පාදනය කරන තවන්නේ. තවන් දාන්න පිරිසක් ඉන්නවා. එයාට අප්‍රූල් එක ගන්න ක්‍රමවේදයක් නැහැ. මේවා තියෙන කාල කියලා. ආන්න එහෙම ප්‍රශ්න. දැන් අපි ඒවා එකින් එක තෝරාගෙන දැන් මම බැලුවා ජනාධිපතිතුමා මට මුදල් දුන්නත් පැල රටින් ගේන්න බෑ. පැලයක් හදන්නත් මාස 9ක් යනවා. හැබැයි මගේ දැක්මට වැඩේ කරන්න මෙතන නිෂ්පාදනයේ තියෙන පැල හැදෙන්න ඕනේ. බැලුවාම තවන්නේ. දැන් මම පැල තවන් 200ක් හදන්න ගියා මට ওই ප්‍රශ්නේ ආවා. ඒක ලියාපදිංචි කරන්න සෑහෙන වැඩ කොටසක් තියෙනවා. ඒක කරගන්න මිනිස්සෙක් වෙනකොට අවුරුද්දක් විතර යනවා. දැන් මම අපේ අමාත්‍යාංශ සිටයි ඒ දෙපාර්තමේන්තුවක මේක වෙනස් කරන්න. කාලය කියන එක නෙමෙයි ජනතාවගේ අවස්ථාවට මේක වෙනස් වෙන්න ඕන. ඉතින් ඒක වෙනස් කරලා මේ ක්‍රමවේදයක් හදලා දෙන්න. එයාට මේක ලියාපදිංචි තවානක් කරගන්න. ඒ ලියාපදිංචි තවානයක් නැතුණොත් අපි මිලට ගන්නේ නැහැ. කොච්චර හොඳට පැලේ හැදුවත් ලියාපදිංචි නැත්තම් ගන්න නැහැ. අනේ ඔබ කියන වගේ ගැටලු තියෙනවා. ව්‍යාපාරික ආවහම අපි එයාට මේ තියෙන නීති ටිකක් ලිහිල් වෙන්න ඕනේ. නැත්තම් ව්‍යාපාරෙත් එපා වෙනවා. මේවට ගිහිලා අවසර ගන්න කාලෙත් එක්ක මිනිස්සුන් එපා වෙනවා. ඇයි මට මේක මෙච්චර කරගන්න අමාරු වුණා? මම මේ ව්‍යාපාරේ කරගන්නේ කොහොමද කියලා හිතෙනවා. ඉතින් අපි ටිකක් ලිහිල් භාවයක් ඇති කරන්න ඕනේ ක්‍රමවේද එක තැනකින්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන එක්කෙනාට සියල්ලම එක තැනකින් කරලා දෙන්න. පුංචි ව්‍යාපාරයකට අපිට ඒක ලොකු වටිනාකමක් තියෙනවා. දැන් අපි හදන්නේ ඒ පොඩි අයට. ඒක තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පාර අයවැයෙන් දෙන්න හදන සහනේ. ඒ පොඩි ව්‍යාපාරිකෝ ටිකක් හදන්න ගමක එයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහාම ලියාපදිංචි වෙලා සහතිකයක් කරගෙන තමන්ගේ පොඩි ව්‍යාපාරයක් කරන්න. ඉතින් මේ නීති ගොඩක් ඒවා තියෙනවා. ඒවෙන් කරන්න බෑ. දැන් මේකට අමතරකව දැන් මගේ දිස්ත්‍රික්කයේ මැනි පතල් කර්මා මගේ පුජ්ජලික ඉඩමේ මට මේක චාන්ස් එකට බලන එකක් මැනි කියන්නේ. තිබ්බොත් හොඳයි නැතුමුත් එහෙමයි. මගේ සල්ලි තියෙන. හැබැයි මට මගේ ඉඩමේ පතල් එක පා ගන්න රජයෙන් අවසරය ගන්න තියෙන අමාරුව මාස 7-8ක් යනවා. අපි හදන්නේ දැන් මේක ලිහිල් කරන්න ඒක ක්‍රමවේද ටිකක් අඩු කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. දැන් මේ කොවිඩ් වසංගතෙත් එක්ක වැඩි කාලයක් යන එක කරගන්න බෑ. කොයි වෙලේ රට වහනවද දන්නේ නැහැ. කොයි වෙලේ ප්‍රශ්නේ නුවනවද දන්නේ නැහැ. ඉතින් අපි හදන්නේ ඒ ශේස්ත්‍රයේ දැන් වහන්න කියා කියපු ගොඩක් අය හිටියා. අපි ආණ්ඩුව කිව්ව නැතත් වහනවා කිව්වා. දැන් ඔබ ගිහින් බැලුවොත් පිටිපස්සෙන් හැම කඩේකම දොර ඇරලා ඔය වහන්න කියපු කට්ටිය දැන් කඩවල වල
ගොඩක් අයගේ කඩවල ඉස්සරහෙන් වහලා තියෙයි. අනිත් පැත්තෙන් අරලා. හැබැයි පහුගිය කාලේ අපි එක එක මේක වහන්න ටිකක් ලේසි. යන්න ටිකක් අමාරු. ඒ කියන්නේ පුංචි මනුස්සයාට. දැන් මේ කොළඹ බැලුවොත් මේ ප්ලැට්ෆෝම් වල ඉන්න අය කිසිම දෙයක් ඒගොල්ලන්ට වෙන පිටින් ගේන්න විදිහක් නැහැ. ගමේ ඉන්න ඇයට මොනවා හරි ගමෙන් හොයාගත්ත හැකි. ඒ අය ජීවත් වෙන්නේ කොළඹ ඉන්න ගොඩාක් සීතල කාමරවල ඉන්න කට්ටිය ලුකුවට කෑ ගැහුවා. ඒ කෑ ගැහුවට ඒක ප්‍රශ්නයක් තියෙන. හැබැයි ඒක එවිලි කරන්න ඕනේ. අපිත් දන්නවා අපි අපිත් මේ කරන ක්‍රමවේදෙත් එක තමයි දැන් මාසයක්ම දැන් 21 වෙනි දවෙනකොට වහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්නත් ඕනේ. මේක මේ පැත්තෙන් යන්නත් ඕනේ. ඒක රට ගෙනියන්නත් ඕනේ. ගෙනියන්නත් ඕනේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ මේ අපි කොවිඩ් එක්ක අපිට තව කාලයක් ජීවත් වෙන්නට වෙයි අනිවාර්යෙන්. මේක කවදද කොතනද කොහොමද නවතින්නේ කියන එක පිළිබඳව ලෝකයේ කිසිම කෙනෙකුට මේ වෙන විට කිසිම විද්‍යාඥයෙකුට හරියටම තහවුරු කරන්නට බෑ. ඉතින් රට මේ වෙනකොට එන්නත් කරන්නේ බොහොම ඉක්මනින් ක්‍රියාශීලව දීර්ඝව බොහොම ඉක්මනින් සම්පූර්ණයෙන් මෙන්නත් කරන එකට ලක් කරන්නට ඒ කටයුතු සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒ නිසා රට විශේෂයෙන්ම මේ විවෘත වන දිනය කියනවට වඩා රට විවෘත වීම එක්ක අපි නැවත අපේ සෞඛ්‍ය පුරුදු එක්ක අපි ආරක්ෂාවන්නේ කොහොමද කියන තැන ඉඳගෙන තමයි කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම අපි ඉදිරියේදීත් ඔබ අමාත්‍යාංශයේ මේ කටයුතු පිළිබඳව ටු ද පොයින්ට් වැඩසටහනින් විමසා බලන්න කැමති. මේ මේ ඔබට ඉදිරිපත් කරපු සමහර ගැටලු අපිට අපේ ජනතාවගෙන් ආපු ගැටලු. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී මේවා निराකරණය කරගෙන ජනතාවගේ පැත්තෙන් වඩාත්ම ඵලදායි ලෙස රටට රටේ සංවර්ධනයට කොහොමද අපි දායකත්වය ලබා ගන්න කියන කාරණාවයි විය යුත්තේ. මම හිතන්නේ රාජ්‍ය ආයතනවලත් එයයි විය යුත්තේ. අමාත්‍යවරුන් හැටියට ඔබතුමන්ලට සිදුවිය යුත්තේයි. ඉතින් ඒක නිසා අපි ඉදිරියට අපේ ජනතාවගේ තියෙන විවිධ ප්‍රශ්න කතා කරන්න සූදානම් අපේ අමාත්‍යතුමත් සමගින්. අද දවසේ ස්තුතිවන්ත වෙනවා කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතාට අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ එක්කම මම හිතනවා ඉදිරියේදීත් අපේ ජනතාවගේ පැත්තෙන් විශේෂයෙන්ම අර සුළු කියන කොටසත් දැන් අපි අයින් කරලා තියෙන්නේ මහා පරිමාණයේ දැවැන්ත ව්‍යවසායකින් අපේ රටේ බිහිවිය යුතුයි. ඉතින් ඒ සඳහා යන ගමනේදී අපි අපේ වැඩසටහනේදී ඉදිරියේදීත් අපි සාකච්ඡා කරන්නට ඔබට ආරාධනා කරනවා. ගොඩක් ස්තුතියි ඔබතුමා යන්තම් සියලු දෙනාටම ආරාධනා කිරීම පිළිබඳව. හොඳයි එහෙමනම් අද දවසේ අපි ටු ද පොයින්ට් වැඩසටහනින් සමුගෙන යනවා. තවත් දවසකදී අපි යලිත් හමු වෙමු. සුබ දවසක්.